කළොත් එකවරයි ජයනීයතයි ඔබට පියකුසේ පිහිට වෙන නොවර්ධින බල සම්පන්න අබිරහස් ගුරුකම්මකින් දෙස් විදෙස් සියලු දනන්ගේ සියලු දුක් ගැටළු නිවාලන ජේමිස් ගුරුතුමා සියලුම වචී ගුරුකම් ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කර දීම හැර ගිය අයව ගෙන්වා ගැනීම සතුරන් මෙල්ල කිරීමතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න ජේමිස් ගුරුතුමා ඉමෝ WhatsApp Viber Botim සඳහා 076 93 13 918 අයිබෝවන් අද මම ඔයාලට ගොඩක් වටිනා කෙම් ක්‍රමයක් අරගෙන ආවා මේ කෙම් ක්‍රමය ඔයාට පුළුවන් ඔයාගේ ආදරවන්තය ආදරවන්තියව ඔයාට වශී කරගන්න ඉතින් ඔයාගේ පෙම්වතා පෙම්වතිය ඔයා වැහැර ගිහිල්ලා නම් ඉස්සර වගේ ඔයාට ආදරයක් දක්වන්නේ නැත්නම් සැමියා බිරිඳ හැර ගිහිල්ලා නම් ආදරයක් දක්වන්නේ නැත්නම් එයාව ඔයාගේ වෙතට නම්ම ගන්න ඔයා ගැන මෙහිතන විදිහට ඔයාගේ පැත්තට නම්ම ගන්න මේ කෙම් ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඉතින් ගොඩක් ප්‍රබල කෙම් ක්‍රමයක් ඔයාලා මුලින්ම කියන්න ඕනේ මේ දේ කාගේවත් අයහපතකට යොදා ගන්න එපා ඉතින් මේ දේ කරන වෙලාවේදී ඔයා මස් මාංශ අනුභව කරන්න එපා උරු මස් හරක් මස් වලින් වැලකිලා ඉන්න ඒ වගේම තමයි පිරිමි කෙනෙක් නම් මත්ද්‍රව්‍ය මත්පැන් වලින් වැලකිලා ඉන්න මේ දේ කරන වෙලාවේදී කාන්තාවක් නම් ඔසප් දිනේදී මේ දේ කරන්න එපා ඉතින් මේ දේ කරන වෙලාවේදී ඔයගොල්ලෝ හොඳ පිරිසුදු ස්ථානයක් තෝරගන්න ඒ තැන ඉඳන් තමයි මේ දේ කරන්න ඕනේ කවුරුත් ඔයාගේ ළඟ ඉන්න හොඳ නෑ මේ කෙම කරන වෙලාවේදී කාත් එක්කවත් කතා කර කර මේ කෙම කරන්න හොඳ නෑ මේ කෙම කරන්න දිනයක් වෙලාවක් තියනවද කියලා කවුරු හරි ඇහුවොත් පිළිතුර තමයි ඔව් දිනයක් වෙලාවක් තියෙනවා ඔයාලා මේ දේ ඉරිදා දිනේදී කරන්න ඕනේ රාත්‍රී 7ට ඉරිදා රාත්‍රී 7ට තමයි ඔයාලා මේ දේ මේ කෙම කරන්න ඕනේ ඉතින් මම කියන්නම් කොහොමද මේ දේ කරන්නේ මොනවද මේ දෙයට අවශ්‍ය වෙන්නේ කියලා. ඉතමත් සරල අමුද්‍රව්‍ය කිහිපයක් තමයි අවශ්‍ය වෙන්නේ අපිට ලේසියෙන් හොයා ගන්න පුළුවන් දේවල් කිහිපයක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වෙනවා කැලෙන්ඩර් කොළයක අංකයක්, ඒ වගේම කතුරක්, ඒ වගේම පෑනක්. ඉතින් කැලෙන්ඩර් කොළේ අංකය ගැන මම කිව්වොත් ඒක විශේෂයි. ඒක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියා ගන්න ඕනේ. මේ අංකය ඔයගොල්ලන්ට හිතන හිතන අංකේ අරගන්න බෑ. ඔයාලා අරගන්න ඕනේ ඔයාගේ උපන් දින මාසයෙන්ම ගත්ත ඉලක්කමක්. දැන් හිතනවා උපන් දිනය මාර්තු 10 කියලා. එතකොට ඔයා වර්ෂය කමක් නෑ. ඔයා මාසයයි දිනයයි විතරයි අදාළ වෙන්න ඕනේ. මාර්තු 10 නම් ඔයා මාර්තු මාසේ කැලෙන්ඩරයකින් 10 ඉලක්කම කපා ගන්න ඕනේ. ඒ කැලෙන්ඩර් කොළයේ මාර්තු මාසෙ වෙන්න ඕනේ ඉලක්කම ඔයාගේ උපන් දින දවස වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඔයා කොළය අරගන්න ඕනේ අංකය. ඒ වගේම කතුරක් ඕනේ. ඒ වගේම අපිට පෑනක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ අමුද්‍රව්‍ය තුනෙන් තමයි අපි මේ දේ කරන්නේ. අපි බලමු කොහොමද මේ දේ කරන්නේ කියලා. ඊට කලින් මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඊට පහින් තියෙන bell icon එකත් ඔයගොල්ලෝ click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන්ම ඔයාලට video එක බලන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලා ගත්ත calendar ඒ කොළය, ඒ ඉලක්කම තියෙන කොළය අරගන්න. අරගෙන මේ වෙලාවේදී ඔයා හිතන්න ඕනේ ඔයාට වශී කර ගන්න ඕන කෙනාගේ නම හිතන්න ඕනේ එයාව වසඟයට ගන්නවා කියලා හිතන්න ඕනේ ඉතින් කොළේ අරගෙන ඔයා ඒක අනිත් පැත්ත හරවලා ඔයාට වසඟ කර ගන්න ඕන කෙනාගේ නම ඒ කොළේ ලොකුවට ලියන්න එයාගේ නම ඔයා ලොකුවට ලියන්න ඕනේ අපි හිතමු ඔයාට වසඟ කර ගන්න ඕන කෙනාගෙනම ජනනි කියලා එහෙනම් ඔයා ජනනි කියලා මෙතන මේ කොළේ ඔයා ලියන්න ඕනේ ජනනි කියලා ලොකුවට ඔයා ලියන්න ඕනේ ඔයාට වසඟ කරගන්න ඕන කෙනාගේ නම ඔයාගේ නමනේ මේ ලියන්නේ ඔයාට වශී කරගන්න ඕන කෙනාගේ නම තමයි ඔයා මෙතන ලියන්න ඕනේ එහෙම ලියලා ඉවර වෙලා ඔයා මේ දේ මේ කොළේ අරගෙන ඉලක්කම තියෙන කොළේ අරගෙන ඔයා කතුරෙන් ඒක කපන්න ඕනේ
ඒ ඉලක්ක දැන් අපි හිතුවා අපි ගත්තේ 10 ඉලක්කමනේ මම ඔය දැන් 1 2 3 4 5 6 7 8 9 වෙනකන් තියෙන ඉලක්කන් තනි ඉලක්කක්. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් ඉලක්කන් දෙකේව තියෙනකොට 10 11 12 25 ඒ වගේ ඉලක්කන් දෙකේව තියෙනකොට ඉලක්කන් දෙක වෙන් වෙන්න කපන්න බෑ. මේ විදිහට මැද පොඩි කොළ කැලක් ඉතුරු වෙන්න ඔයා ඉලක්කම තනි ඉලක්කම වෙන්න කපා ගන්න ඕනේ. එතකොට ඉලක්කන් දෙක වෙන් කරන්න බැහැ මෙතනදී. ඒ ඉලක්කන් දෙක මේ විදිහටම පිහිටලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා කපා ගන්න. කපලා ඉවර වෙලා ඔයා මේක පීඩිසිය මත තියලා ඔයා නැවතත් එයාගේ නම හිතින් හිතන්න කිහිප වතාවක් මෙයාගේ නම හිතින් හිතන්න එයාව වසඟ කරගන්න ඕනේ කියන කාරණාව ගැන ඔයා හිතන්න අනිවාර්යෙන්ම ඊට පස්සේ ඔයා මේ කොළය මේ ඉලක්කම නම ලියලා ගත ඉලක්කම කාටවත් පේන්නේ නැති වෙන්න ඔයා වතුර තියෙන ස්ථානයකින් ගසාගෙන යන්න දාන්න. එහෙම වතුර තියෙන ස්ථානයක් නැත්නම් ඔයාලට පුළුවන් ඒක පුළුස්සලයි අලු ටික නොපෑගෙන ස්ථානයකට බැහැර කරන්න පුළුවන්. ඉතින් වතුර තියෙනවා නම් ඒ වතුර තියෙන ස්ථානයට ගලාගෙන යන්නේ කොළය දාන්න ඉලක්කම. එහෙම නැත්නම් මේ කොළය ඒ ඉලක්කම පුළුස්සලා ඒ අලු ටික ඔයාලා නොපෑගෙන ස්ථානයකට බැහැර කරන්න ඕනේ. ඉතින් මේ දේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඔයාට ඔයා වසඟ කර ගන්න ඕන කෙනාව ඔයාගේ ආදරවන්තය ආදරවන්තිය විතරක් නෙමෙයි පෙම්බතා බිරිඳ සැමියා ඔයාගේ කීම අහන්නේ නැත්නම් වෙනත් ඇසුරක් පවත්වාගෙන යනවා නම් අනිය සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා නම් ඒ දේවල් නතර කරලා නැවත ඔයා වෙතට හැරෙන්න මේකෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයාගේ වෙතට හැරෙන්න මේකෙම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ දේ විශ්වාසයෙන් කරන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ දේ සම්බන්ධයෙන් යම් කිසි පැහැදිලි නැති දෙයක් තියෙනවා නම් තේරුනේ නැති දෙයක් තියෙනවා නම් පල්ලෙහැන් කමෙන්ට් එකක් දාන්න මම පිළිතුරක් ලබා දෙන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් නැවත channel එක subscribe කරන්න කියලා මතක් කරනවා ආදරයෙන්. ඉතින් තවත් මේ වගේ ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමුවට මං එන්නම්. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.